ආයුබෝවන් ඔයාලා හැම දෙනාටම අදම ඔයාලට කියලා දෙන්නේ පුංචි පුංචි වටලප්පම් හදන විදිය. මේ වගේ ලස්සනට රසට වටලප්පම් හදන්න හරිම ලේසි පුංචි වෙලාවයි යන්නේ. ඉතින් ඔයාලට මේ අලුත් අවුරුදු කාලේට ගෙදරට එන අමුත්තන්ට මේක සංග්‍රහ කරන්න ගන්න පුළුවන් වෙනස්ම අත්දැකීමක් වේවි. ඒ වගේම තමයි මේ වටලප්පම් එක එකක් එකෙකුට සෑහෙනවා. ඉතින් මේවා හදන්න ඕනෙට දේවල් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ බලන්න. මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් මගේ YouTube channel එකට subscribe වෙන්න. ඔයාලා දැනටමත් subscribe වුණේ නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ ළඟම තියෙන පුංචි සීනුවත් click කරන්න. මගේ වීඩියෝ එකට like එකක් දාලා යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. පුංචි පුංචි වටලප්පම් හදන්න අපිට මෙන්න මේ දේවල් තමයි ඕන වෙන්නේ. හකුරු ග්‍රෑම් 250ක් විතර ඔයාලා මෙන්න මේ විදිහට grade කරලා ගන්න. තව හකුරු ග්‍රෑම් 40ක් 50ක් විතර අපිට උණු කරගන්නත් ඕන. බිත්තර 4යි. උකු පොල් කිරිකෝප භාගයයි, ඒ කියන්නේ මිලිලීටර 125යි. කජු පියලි ටිකකුයි කජු කෑලි ටිකකුයි. වැනිලා තේ හැඳි 1.5යි. ඉන්සල් 5-6ක්, කරාබුනටි 1ක්, කුරුඳු පුතු කැබැල්ලක් බෙදලා කොටාගත්ත කුඩු. අපි දැන් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම මේ වගේ ස්ටීම් කරන්න පුළුවන් පුංචි පුංචි භාජන ටිකක් ගන්න ඕන. ඒවයි මෙන්න මේ විදිහට හොඳට බටර් ගා ගන්න ඕන. ඔයාලට මේකට ස්ටීම් කරන්න පුළුවන් පෝසිලෙන්, වීදුරු, ඒ වගේ ඕනම භාජනයක් ගන්න පුළුවන්. දැන් මේ වගේ සාස් පානක් අරගෙන ඒකට හකුරු ග්‍රෑම් 40 දාලා වතුර චුට්ටක් දාලා උණු කර ගන්න. මම දැන් මේ උණු කළ හකුරු ටික මේ විදිහට අපේ භාජන වලට දා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට වටේට පැණ ටික හොඳට තවර ගන්න ඕන. දැන් අපි වටලප්පම් එක හදමු. මෙතන තියෙනවා හකුරු ග්‍රෑම් 250ක්. ඒකට මම පොල් කිරි ටික එකතු කරලා හොඳට දිය කර ගන්නවා. මම දැන් බිත්තර ටික මේ වගේ වෙන භාජනයකට දාලා ඊට පස්සේ අඩු වේගේ බීට් කරනවා. ඔයාලට මේකට විස්ක් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් හකුරු මිශ්‍රණය එකතු කරගන්න. ඉන්සල් වැනිලා එකතු කරන්න. ආයෙත් හොඳට මේක බීට් කරන්න. මම දැන් කරන්නේ මේ මිශ්‍රණය පෙරලා මේ විදිහට ජොග්ගුවකට දාගන්නවා. හරියටම මිශ්‍රණය මිලිලීටර 500ක් තියෙනවා. දැන් මේ පොඩි පොඩි භාජන වලට මිශ්‍රණය පුරව ගන්න. පුංචි පුංචි කජු කෑලි ටික මේ විදිහට ඉහින්න. අනිත් කජු පියලි ටික මේ වගේ ලස්සනට සරස ගන්න. දැන් ඔයාලා මේ හැම භාජනයක්ම ෆොයිල් කොළ වලින් මේ විදිහට ආවරණය කර ගන්න ඕන. එතකොට හුමාලය නිසා ඇතුලේ හැදෙන වතුර අපේ වටලප්පම් එකට එකතු වෙන්නේ නැහැ. මම දැන් මේ වටලප්පම් ටික විනාඩි 20ක් 30ක් විතර ස්ටීම් කරනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත වටලප්පම් ටික. මම දැන් මේ ෆොයිල් කොළ අයින් කරනවා. දැන් පුංචි හැඳිමිටකින් මේ විදිහට වටේ බුරුල් කර ගන්න. මේ උඩ තියෙන කජු පියර ටික මම අයින් කර ගන්නවා. මේක අනිත් පැත්තට හැරෙව්වට පස්සේ අපිට සරසන්නේ ටික ගන්න පුළුවන්. දැන් පුංචි පුංචි පීරිසි තියලා මේ විදිහට ඔක්කොම වටලප්පම් ටික අනිත් පැත්තට හරව ගන්න.
මම දැන් කලින් අයින් කළ කජු ටිකෙන් මේ විදිහට ලස්සනට සරස ගන්නවා. මේ තියෙන්නේ අපි හදුව රසම රස මිනි වටලප්පම්. මේවයින් එකක් එක්කෙනෙකුට සෑහෙනවා. ඉතින් ඔයාලත් මේවා හදලා පවුලේ අය නැද හිතමිතුරන් එක්ක රස විඳින්න. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.